උපන්දා ඉඳන් මං අහලා තියෙන්නේ මගේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා. ඒ වගේම තමයි දැන් දැන් ඇහෙන්න ලැබෙන කතාවක් තමයි ලංකාව කවදාවත් දියුණු කරන්න බැරි රටක් කියලා. ඉතින් මම බැලුවා ඇයි මෙහෙම කියන්නේ කියලා, මොකක්ද මේ වෙනස කියලා. ඒ දකිද්දී මට දියුණු වෙච්චයි කියන ඔය රටවල් අපේ කට්ටිය බෝට්ටුවෙන් එහෙම යන්න හදන රටවල් වලයි අපේ රටයි අතර පොඩි වෙනස්කම් කීපයක් දකින්න ලැබුණා. ඒ වෙනස්කම් කීපය දැනගන්නත් එක්ක මම මෙහෙම දාන්න කියලා හිතුවා. දැක පළවෙනි කාරණේ තමයි නීතිය හා සාමයේ සුරක්ෂිතභාවය වගේම භෞමික අඛණ්ඩතාවය. ඒ කියන්නේ දියුණුවයි සම්බත රටක අපරාධයක් වුණාම අපරාධකාරයා අල්ලලා හිරේ දාලා උසාවි දාලා නඩු දාලා අහලා මරනවා නම් මරන්න, නැත්නම් ජීවිත කාලෙම හිරේ දාන්න ගතවන්නේ අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක්. ඒත් අපේ රටේ සාමාන්‍යයක අවුරුදු 12ක් 20ක් වගේ ලොකු කාලයක් ගත වෙනවා. සමහර විට නඩුව ඉවරෙන්ට කලින් අපරාධකාරයා මෙරළත් ඉවරයි. ඒ වගේම තමයි රටක ජනගහන අනුපාතයට සිද්ධ වෙන අපරාධ ප්‍රමාණය බැලුවහම ජනමාත්‍යවලින් උත්තර කතන්දර කිව්වත් ඒ රටවල් වල පුද්ගලයන් අපරාධ කිරීමට පෙළඹීම ඉතා අඩුයි. වගේම අපරාධ සිද්ධ වෙනවත් ඉතාම අඩුයි. අනිත් එක තමයි ඒ භෞමික අඛණ්ඩතාවය. ඒ කියන්නේ දියුණු රටක රාජ්‍ය විරෝධී ව්‍යාපාර පවතින රජයට විරුද්ධව නැගී සිටීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අවිගැටුම්, මාෆියාව, කැරලිකෝලහල, ජාතියාගම් ගැටුම්, වර්ගවාදී ගැටුම්, මේ වගේ දේවල් වලින් එකක් හෝ කීපයක් තිබීම මේ නොදියුණුවයි සම්මත අපේ රටකට වඩා අතිශයින්ම අඩු. ඒක ඒ මිනිස්සු මම දන්නේ ඒක ඒගොල්ලෝගේ මනෝ මානසිකත්වය. ඒගොල්ලෝ ඡන්දයක් තිබ්බා මේ දිනුවා, හරි එච්චර තමයි, ඒකවකාරී ඡන්දය තමයි මොකද කරන්න කියලා කතා වෙන්නේ. එහෙම නැතුව අලුත් ආණ්ඩුවක් පත්තිච්ච ගමන් ඉඳන් ඒ ආණ්ඩුව දැන් ලබන මාසෙ ගෙදර යවනවා, තව පෝයයි, පෝය දෙකයි, එක වෙසක් එකයි, එහෙම එහෙම නැහැ. ඊගාව වාරදි තමයි ඒක එහෙම වෙන්නේ. ඉතින් ඒ වගේ මේ වගේ ගැටුම් කොලහල තියෙන නිසා දැන් අපිට හොඳට මතකයි අපහු දවස් ටිකේ ව්‍යාපාරිකයේ අපරාධකාරයන්ට කප්පන් දෙන්නේ නැහැ කියලා බැරුව. ඉතින් මේ වගේ සිද්ධිය රටවල සිද්ධ වෙනවා අඩුයි. වගේම එහෙම දෙයක් සිද්ධ වුණ ගමන් ඒ මේ අපරාධකාරයව විදුලි පුටුවට යවන්න ගත වෙන කාලය අවුරුද්දක් නැත්නම් අවුරුදු දෙකක් විතර. අපේ රටේ අවුරුදු 12ක් 20ක් ගියාට. ඉතින් ඔන්න ඕක තමයි මම දෙක පළවෙනි කාරණය. තව කාරණා කීපයක් තියෙනවා, ඒවත් මම ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්.